හරි. එහෙනම් පුතේ අද මාර්තු මාසේ 12 වෙනිදා අපේ පන්තිය අපි අද පටන් ගනිමු. වෙනද වගේම ආසාලිවීමෙන් තමයි අපේ පන්තිය අපි ආරම්භ කරන්නේ. එන ආසාලිවි පොත අරගෙන දිනේ ලියන්න ලෑස්ති වෙන්න. අදත් අපි වචන පහක් ලියමු නේ. වචන පහක් ලියමු. ලියලා අපි බලමු හරි වැරදි. ලියන්න කලින් ඡේදයක් පෙන්නන්නම්. ඒක හොඳට කියවන්න, හිතින් කියවන්න. ඒවා තියෙන අමාරු වචන වලින් තමයි මම දෙන්නේ අද. නේ? රයිට් වෙන ඡේදය හරි මේ ඡේදය මේ ඡේදේ වලට පේනෝ නේද මෙන්න මේ කොටසින් දෙන්න හොඳට බලන්න නොහැකි විය ඉනිබින්ද චන්චුන්ව හෙතෙම අනෙක් දෙදෙනා අසලින් වාඩි වී බලා සිටියේ යමද වස්තුවයන් ඇදගෙන යනු ලැබූ කරත්තය පැමිණියේ එහි නැති බාණ්ඩ තුගයක් වූ අතරේ වාරෙද්දකින් වසා හැමෝම කියවනව නේද? හරි අපේ වෙලාව ඉවරයි. හරි එහෙනම් ලියමු අපි පළවෙනි වචනේ ලියන් පුතේ. පළවෙනි වචනය කුලි රතය. වචන දෙකේම දෙන්නේ අද වචන දෙකේම දෙනවා කුලි රතය.
වැරදි හදන්න ඕන හොදේ වැරදි තුන්වතාව ගන්න හදලා තියෙනවා හරි පෞසු ගිය දේවය වැරදි හදලා ගන්න එක මට බලන්න ඕන ඈ අපරන් පුතේ අසාලේ පොතේ වැරදි හදලාද කියලා කක් තුන ගන්න ඒ හදපු නැති තැන් වලට අදම දැන්මම දාගන්න මේ දැන්මම මේ පාට පෑනකින් තරුවක් දාගෙන යන්න ඒ හදපු නැති පිටු වල ඒ ටික මේ සතිය ඇතුළත අවසන් කරන්න නේ කමක් නැහැ මේ වෙනකන් පොත පෙරලලා බලන්න දැන් අසාලේ වී පොතේ මුල හරිය පෙරලලා බලන්න මුල පැත්ත මුල පිටු පෙරලන්න පෙරලලා බලන්න වැරදි නිවැරදි කරලා නැද්ද කියලා එක වචනයක් හරි වාක්‍යයක් හරි තුන් වතාවක් කියලා දෙන්න එහෙම නැත්නම් නැති තැන් වලට කමක් නැහැ අදට අපි සමාව දෙමු තරු දාගෙන යන්න මේ සතිය ඇතුළත කරන්න හොඳයි එහෙනම් අපි සිංහල පාඩමට යමු නේද සිංහල පාඩමට යමු සිංහල වලට මම කොටසක් කියුවා අද චිත්‍ර කතා තියෙන්නේ අපිට මේ චිත්‍ර කතා කියන පාඩම් කොටස තමයි දෙබස් ලිවීම බලපුනේ ඒක මම පෙන්නන්නම් ඔයාලට සිංහල පොත ගන්නකෝ මේකේ හැබැයි ඔයාලා ප්‍රින්ට් එකක් ගන්න ඕනේ. අරගෙන මේක අලවන්න වෙන පුතේ පොත. හොඳද? මේක පොතේ අලවන්න. අද නිවාඩු දවසනේ අපට ගොඩක් විනෝද වෙන්න පුළුවන්. එහෙම නේද යාළුවනි? කවුද අහන්නේ? ආව අහන්නේ නේ. ඔව් ඔව් ඒක ඇත්ත ඒත් අපි අද මොකද කරන්නේ වඳුර් මේ මේ අලි පැංච අහන්නේ නේද අලි පැංච කියනවා මොකද අපි අද කරන්නේ එතකොට ගෙබිහාමි උත්තර දෙනවා අද ගඟ හරිම ලස්සනයි මට නම් නාන්නමයි හිතෙන්නේ අපි හොඳට නාමු ගෙබි පැංච කියන්නේ ඔව් ඒතර කුකුළු පැංචානේ පොඩි කුකුළු පැටියෙක් ඉන්නවා ඒත් අපි කොහොමද නාන්නේ අපිට පීනන්න බැහැනේ කුකුළු පැටියෙක් හරි නේද කුරුල්ලෙක් හරි අපි දැන් බලමු කිසිම නාන්නේ අපිට පීනන්න බැහැනේ ගෙබි යාළුවේ කුරුල්ල අහන්නේ නේ එතකොට ඔන්න පීනන්න පුළුවන් දෙන්නා ජලයට බැහැලා ඉන්න ඊළඟ රූප රාමුවෙන් පේන නේ කාටද පීනන්න පුළුවන් ගෙබි හාමිට පීනන්න පුළුවන් අලි පැංචටත් පීනන්න පුළුවන් නේද ඒ දෙන්න ජලයේ ඉන්නවා අනිත් කට්ටිය ගොඩ ඉන්නවා හාවයි කුරුල්ලයි මීයන් එයා ඇත්තට වතුරට කැමති නැහැ ආ එතකොට අලි පැන්ත මෙහෙම කියනවා ඒකට කමක් නැහැ ඔයාලා ගඟට බහින්න එපා අපි දන්නවා කරන්න ඕන දෙයි ආ අන්න ඒ දෙන කතා කරගෙන මොකද කරන්නේ නේද වතුර දසනනේ ආ වතුර ඔයාලා එහෙනම් නාන්න අර වෙන අති වතුර එතකොට මී පැංච කියන මෙන්න මෙහෙම ගොඩට ඇවිල්ලා ඉවරයි දැන් අලි පැංචෝ ගෙඩි පැංචෝ ඔය දෙන්නා නිසා අපි හොඳට නෑවා බොහොම ස්තුතියි එතකොට අලි පැංචයි ඒ දෙන්න කියනවා ඒකටනේ යාළුකම කියන්නේ අපි එකිනෙකා වෙනුවෙන් යමක් කළ යුතුයි නේද ඔන්න ඒ චිත්ත කතාවේ නැත්නම් ඒ චිත්‍ර කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියෙනනේ මේ යාළු කම නැත්නම් මිතුරු කම කියන තේමාව යටතේ තමයි මේ චිත්‍ර කතාව ඇඳලා තියෙන්නේ මේ චිත්‍ර ඇඳලා ඊට පස්සේ චිත්‍ර වලට ගැළපෙන විදියට කතන්දරයක් නිර්මාණය කරලා නැත්නම් කතන්දරයට ගැළපෙන ලෙස
එතකොට පුතේ මේ මේවා අපිට රස විඳින්න පුළුවන් මේ වගේ චිත්‍ර කතා අපිට පුළුවන් ඒවා හොඳට නරනවා ඒවා අපිට නේද පින්තූර වලිනුත් නැත්නම් චිත්‍ර වලිනුත් යමක් තියෙනවා එයා ඉන්න විදියෙන්නේ එහෙම ඒ වගේ මේ කතා කරන දේවල් වලින් අපිට යමක් තියෙනවා හරි මේ දැන් මේ सिंगल पोते उड़ी एक हदागण बैरी लाम बैरी उड़ लाम आए इधर दिया गण मु आपकी एक हदार कितना खाता सर इधर दिया लेते इतने आप आंधी ने दे वो यार आंधी ने बे वो यार आंधी ने पा ये यार हमें ये वो कुछ कितना खाता हूँ प्रिंटर ला रखे ना मेल वो तो नाला वाला सर पीटू की या क्या विदा ඒක දෙකින් පිටු භාගයක් කියාවි නේද චිත්‍ර කතාවයි චිත්‍ර කතාව වලවන්න පිටු භාගයක් නැහැ මම දැන් පෙන්නන චිත්‍ර කතාව තමයි සයිස් ආ චිත්‍ර කතාව කියවමු මම දැන් මේ සයිස්ද ඔප් පිටු භාගයක් ඇති දැන් මේ චිත්‍ර කතාවෙන් මම ප්‍රශ්න ටිකක් අහන්නම්. දැන් ඔය චිත්‍ර කතාවේ මම ආයෙ නැවත පෙන්නන්නම් ඔයාලට. හරි මේ චිත්‍ර කතාව. මෙන්න මේකනේ. මෙන්න ප්‍රශ්න අහන ප්‍රශ්න ටික. මේ චිත්‍ර කතාවේ නිරූපණය වන යාළුවන් හතර දෙනා පස් දෙනා කවුද කියලා අහුවොත් එහෙම ඔයාලට ලියන්න පුළුවන් නේ. आवा मिया कुरुला गेंबा अलिया कांगे नेहमट योजना कले खाऊद के वांगे हो मुकाद के लिए कांगे नेहमट योजना कले खाऊद नांड योजना कले खाऊद खाऊद में तो नांड योजना कले गेंबा ओ गेबी पैंचा नेतान गेंबा चित्र कथा अब आदर्श प्रश्न අලවන්න ඉඩ කියලාද මේ අඳි ගන්න ඕනේ අලවන්නවත් පුළුවන් ප්‍රශ්න ටික ලියලා යටින් අලවන්නත් පුළුවන් ඔයාලා කැමති විදියක් කරගන්න ඕන අර මේක පළවෙනි ප්‍රශ්නය මෙම යාළුවෝ
විනෝද වීමට එදින කලේ කුමක්ද ප්‍රශ්න දෙයක් හරිද? හරි පිළිතුරක් දෙන්න ඕන. ගොඩ සිට නෑවි කවුද? මෙම චිත්‍ර කතාවෙන් අපට ලැබෙන ආදර්ශය කුමක්ද? ප්‍රශ්න තුනක් ඇති නේද? ඔව් අපි පස්සේ ලියමු මේ වගේ ප්‍රශ්න තවට. මෙම චිත්‍ර කියන්නේ ලියන්න. හරි ඉවරද? හරි බලමු ප්‍රශ්නෙට අපි පිළිතුර බලමු නේද? මෙම කතාවේ ඔව්
මෙම යාළුවෝ විනෝද වීමට එදින කළේ කුමක්ද? ගඟේදී නෑම නේද? ගඟේදී නෑ. පොඩ සිට නෑවේ කවුරුන්ද? අනර යාළුවෝ තුන්දෙනා කවුද නෑවේ? කුරුල්ලා. ඔව්. මීයයි ආවයි මීයයි ආවයි. ආවා හොඳයි. ඊළඟට මෙම චිත්‍ර කතාවෙන් අපට ලැබෙන ආදර්ශය ඔය එකයි ඔයාලා ලිව්වා හොඳයි. දැන් පුතේ මම පෙන්නන්නම් මේ තවත් චිත්‍ර කතාවක්. හොඳද මෙන්න මේක බලන්න ඔයාලා. මෙන්න මේ චිත්‍ර කතාව බලන්න. මේක ඔයාලට පුරවන්න තියෙන. මේකේ කොපියක් මම එවන්නම් අදම. හොඳද මේක ඇඳ ගන්නත් පුළුවන් ඕනක් කැමති නම්. ඔව් මේ චිත්‍ර කතාව ඕනක් මේක බලාගෙන අඳින්නත් පුළුවන්. ඇඳලා ඔයාලට මේක පුරවන්න පුළුවන්. ආ දැන් බලන්නකෝ මේක හොඳට අහගෙන ඉන්න. ඔන්න මේ මෙතන මේ අක්කයි මල්ලි හරි අයියයි නංගි හරි ඉන්නේ නේ නේද? එතකොට ඔව් මේ දෙන්න මේ සෙල්ලම් කර කර ඉන්නේ. මෙයා නම් බැඩ්මින්ටන් ගහනවා. අනේ මේ අයියා එන්නේ මේ නංගි බොනික් කරනවා නලව ඉන්නකොට අයියා ඇවිල්ලා අහනවා මොකක් හරි නේ අපි බැඩ්මින්ටන් ගහමුද කියලා වෙන්නේ ගහන වෙන්නේ නේද? ආයතර නංගිත් බොහොම කැමැත්තෙන් ඒකට ඉදිරිපත් වෙනවා. ඒතර නංගි මෙතන මොකක් හරි කියනවා. නංගි හරි අක්කා හරි නේ. ඔය මිතන්නකෝ අපි එතම නංගි කියලා. ආ ඊට පස්සේ ඔන්න නංගි අතටත් අර බැඩ්මින්ටන් පිට්ටක් දෙනවා නේද? බැඩ්මින්ටන් මලක් තියෙනවා අයියාට. එයා මොකක් හරි කියන ඔය මේ මෙතන මොනව හරි කියන වැඩි නේ මෙතනත් නංගිත් මොකක් හරි කියන වැඩි නේද? ඒක ඔයාලා නිතර ලියන්න ඕනේ දැන්. මොකද්ද මෙතන කියන වැඩි? හරි දැන් බැඩ්මින්ටන් ක්‍රීඩාව දැන් ඔන්න කරන්න සූදානම් වෙනවා. අහන් ඉන්න ඕනේ. ආ බැඩ්මින්ටන් ක්‍රීඩාව දැන් කරන්න සූදානම් වෙනවා. ඔන්න මේ බලන්න. අයියා මල නංගිගේ පැත්තට යවනකොටම කුරුල්ලෙක් උඩින් ඇවිල්ලා මොකද කරන්නේ? අර බැඩ්මින්ටන් මල කුරුල්ලා දැහැ ගන්න. මේ නංගි ගාවට ආවේ නැහැ. මේ දෙන්න බලනවා බැඩ්මින්ටන් මල කොහෙන් ගියාද කියලා. ඒත් කුරුල්ල එකත් අරගෙන යනවා. නේද? මේ දෙන්නට ඒක හිතා ගන්න බෑ. මේ අර ප්‍රශ්නාර්ථ ලකුණු දාලා තියෙන්නේ. ඒ මොකද එහෙම දාලා තියෙන්නේ? හිතා ගන්න බෑ මොකක් වුණාද කියලා දන්නේ නැහැ බැඩ්මින්ටන් මලට. ආතේ පා වුණාද එහෙම. ඉතින් මේ දෙකටත් ඒ පුදුමයෙන් වගේ යමක් කියන වැඩි නේද? ඒක ලියනවා. ඔන්න මතක තියාගන්න දැන් මේ මේක මම ඔයාලට එවන්න. අදම මට දාන්න පුළුවන්. ඉතින් මම අදම හදලා දාන්න. මේ ඔයාලා මතක තියාගන්න පුතේ මේ චිත්‍ර කතා වලදී කතා කරන භාෂාව තමයි තියෙන්නේ නේද? ඇතුලේ ඒ කට්ටිය සාමාන්‍ය කතා කරන භාෂාවෙන් තමයි ඒක ලියන්නේ. ලිඛිත භාෂාවෙන් ලිව්වොත් වැරදි. ලිඛිත කතා තේරුණාද? එතකොට ඒ කතා කරන භාෂාවෙන් ප්‍රශ්නාර්ථ ලකුණු දාන්න ඕන නේ? හර්ෂාදී ලකුණු දාන්න ඕන. අර පුදුබයක් වගේ වුණොත් එතන අපි හර්ෂාදී ලකුණ. මේ විරාම ලකුණු තියෙනවා. තේරුණාද? ඒ කතා කරන භාෂාවල ඒක විරාම ලකුණු අනිවාර්යයෙන් තියෙනවා. හොඳයි. එහෙනම් ඒක ඔයාලා කරන්න. ඔයට අමතරව ඔයාලට පුළුවන් පුතේ චිත්‍ර කතා තව නිර්මාණය කරන්න. චිත්‍ර කතා නිර්මාණය කරන්න පුළුවන්. හරි. රයිට්. අපි දැන් මේ ප්‍රශ්නෙට පසු අපි ලියාගනි මෙන්න මේක. චිත්‍ර කතාවක් නිර්මාණය කර චිත්‍ර කතාවක් නිර්මාණය කර පොතේ අඳින්න
පුළුවන් දැන් තනියම චිත්‍ර කතාවක් මොකක් හරි සිද්ධියක් ගන්න. නේද? හැබැයි අර විතරම අපි ගන්නවොත් අපිට ආදර්ශයක් ලැබෙන සිද්ධියක්. නේද? දැන් අර අපි මුලින්ම කතා කරපු චිත්‍ර කතාවේ අර යහළුවන් අතර තිබෙන එකමුතුකම ගැන තමයි ඒකේ ආදර්ශය නේ. දැන් මෙතන චිත්‍ර කතාවේ දැන් මේ මේකේ පෙන්වපු එක ඒක නම් මේ ඒක තිබුණේ ආදර්ශයකට වඩා මේ සිනාවක් ඇති වෙනවා නේද චිත්‍ර කතාව අවසානයේ හිනා වෙන්න පුළුවන් නේද එහෙම වෙන්න ඕන චිත්‍ර කතාව අවසානයේ එක්ක සිනාවක් මතුවේ එහෙම නැත්නම් ආදර්ශයක් ලබා දෙන නේද ඔය දුක ඇති වෙන ඒවා ලියන්න මට වඩා හොඳයි අපි අර හිනාවක් ඇති වෙන එක ලියන තේරුණාද එහෙම කල්පනා කරලා ඔයා චිත්‍ර කතාවක් නිර්මාණය කර ඔයාලට ඒ වන්නම් එතකොට ඒක තෝරන්න පුළුවන් ඇඳ ගන්න හොඳේ තනියම ඇඳ ගන්න ඇඳගෙන මේ ඒකේ සිස්ටම් පුළුවන් ඔන්න පොද චිත්‍ර අඳින්න පුළුවන් මේ සතියේ නේ ලස්සනට චිත්‍ර ඇඳලා ඒ චිත්‍ර අඳින්න දැන් ඔයාලා පත්‍ර වල චිත්‍ර කතා ඕනතරම් දෙකල ඉතින් දෙකම වන්නකෝ මොකද පුතේ निर्माण पात्र විජය පත්‍රය ගන්නවා නම් ඒක අර අන්තිම පිටුවේ චිත්‍ර කතාවක් තියෙනවා මේ මල් මාමා කියලා චිත්‍ර කතාවක් තිබුණා නාහි මලක් තියෙන මිනිස්සුගේ කතාවක් තිබුණේ නේද හරි ලස්සන කතාවක් කියන්නේ ඒක චිත්‍ර කතාවක් ඒක දිගට දිගට යනවා නේද කතා ඊට පස්සේ අනිත් පත්‍රවලත් තියෙනවා ඒවල චිත්‍ර කතා ඒක බලන්න වල පුදු වෙනවා දැන් සර් නම් ඉතරේ විජේ පත්‍රය යන චිත්‍ර කතාව බලන්න පුරුදු වෙලා ඉතින් හැමදාම. ඉතින් හැම සතියෙම පත්‍රය අරගෙන චිත්‍ර කතාව බලනවා මේක මොකද්ද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ. ඒවෙ තියෙන පුතේ අමුතු අමුතු දේවල් නේද අපිට ඉගෙන ගන්න දේවල් තමයි සමහරට ගොඩක් තියෙන්නේ. සමහරලාට hina වෙනවා සමහරලාට මොකද පුතේ? හරි